හිටපු සුපිරි ක්‍රීඩකයන් සහභාගී වන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සඳහා ක්‍රීඩා කරන සංජිත කිහිපයක් මේ වන විට තරගාවලියේ සංවිධායකයන් විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. මෙවර රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මාස 10 වෙනිදා සිට ඔක්තෝබර් 1 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඉන්දියාවේ නගර හතරකදී මේ තරඟ පැවැත්වෙනවා. මෙවර තරගාවලිය සඳහා අලුතින් එක්වන නව ශ්‍රීලන්ත ලෙජන්ඩ්ස් සංචිතය මෙන්ම ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස්, බටහිර ඉන්දිය කොදේව් ලෙජන්ඩ්ස්, එංගලන්ත ලෙජන්ඩ්ස් යන සංචිත නම් කර තිබුණා. ඊට අමතරව බංග්ලාදේශ ලෙජන්ඩ් කණ්ඩායමක් නම් කර තිබෙනවා. එය මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් අතර උපහාසාත්මක සිද්ධියක් බවට පත් වී තිබෙනවා. ඒ තමයි බංග්ලාදේශයට ලෙජන්ඩ්ස්ලා සිටිනවාද කියන කාරණයත් සමග මේ වන විට බොහෝ දෙනා උපහාසාත්මකව අදහස් පළ කරමින් සිටිනවා. විශේෂයෙන්ම ඉන්දියානු ප්‍රේක්ෂකයනුත් ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වමින් සිටිනවා. අප දන්නවා මේ බංග්ලාදේශ කණ්ඩායමත් සමග දැන් ලෝකයේ පුරාම ඇති වී තිබෙන ආරෝව මොවුන්ගේ හැසිරීම් නිසා සහ මොවුන්ගේ කටබල් හොඳ නැති නිසා තමයි මේ විරෝධතාවය මතු කරගෙන තිබෙන්නේ ලෝකයේම සිටින ක්‍රීඩා ලෝලීන් අතරින්. කෙසේ වෙතත් ඔවුනුත් ලෙජන්ඩ්ස් කණ්ඩායමක් නම් කරගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා සංචිතයේ නායකයා බවට පත්වන්නේ පළවෙනි වාරයේ වගේම ටීම් දිල්ෂාන්. ඊට අමතරව මෙවර තිසර පෙරේරා එකතු වෙනවා. ගියවර ඔහු සිටියේ නැහැ. ඒ වගේම ඉෂාන් ජයරත්න, දිල්ෂාන් මුණවීර, දිල්රුවන් පෙරේරා, චතුරංග දිසිල්වා, ඉසුරු උදාන, අසේල ගුණරත්න කියන ක්‍රීඩකයන් ගියවර සහභාගී වූයේ නැහැ. මෙවර ඔවුන් සහභාගී වෙනවා. එය විශේෂත්වයක්. විශේෂම මෙවර ලෙජන්ඩ්ස් කණ්ඩායමේ තරුණ නැතම් ගියවරට සාපේක්ෂව ගත්තාම වයසින් අඩු ක්‍රීඩකයන් ගණනාවක්ම සිටීම ඉතාම වැදගත් සහ වාසි සහගත වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඩමතරව සනත් ජයසූරිය සහභාගී වෙනවා. ඔහු උපදේශකයා බවටත් පත්වනවා මේ කණ්ඩායමේ. එවගේම නුවන් කුලසේකර, උපුල් තරංග, ජීවන් මෙන්ඩිස්, ධම්මික ප්‍රසාද්, චාමර කපුගෙදර, චමින්ද වාස්, චාමර සිල්වා, කෞෂාල් වීරුරත්න, චින්තක ජයසිංහ කියන ක්‍රීඩකයනුත් එකතු වෙනවා ගියවර මෙන්ම. ඉතාමතරව මහල උඩවත්ත, රොමේෂ් සිල්වා කියන ක්‍රීඩකයනුත් මෙවර සංචිතයට ඇතුළත් වී තිබෙනවා. එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා. එහි නායකත්වය දරන්නේ ඉයන් බෙල්. එවගේම ඕස්ට්‍රේලියානු ප්‍රබල සංචිතයක් නම් කර තිබෙනවා. නායකත්වය දරන්නේ ෂේන් වොට්සන්, බ්‍රෙඩ් ලී සහභාගී වනවා, බ්‍රෙඩ් හැඩින්, ස්ටුවර්ට් ක්ලාක්, බ්‍රෙඩ් හෝග්, කැමරන් වයිට්, නැනස්, බෙන් ඩංක් වැනි හිටපු ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මේ කණ්ඩායමට සහභාගී වෙනවා. එවගේම බ්‍රෑන් ලාරා සුපුරුදු පරිදි කොදෙව් නායකයා පළවෙනි වර මෙන්ම මෙම කණ්ඩායමේත් හොඳ කණ්ඩායමක් සිටිනවා. මෙවර ඩොන් ස්මිත් නැවත සහභාගී වෙනවා. එවගේම ජෙරමි ටේලර්, ඩැරන් පවෙල්, සුලේමාන් බෙන් වැනි ක්‍රීඩකයන්ද සහභාගී වීමට නියමිතයි. එවගේම අලුතින් එකතු වන නව ශ්‍රීලන්ත කණ්ඩායමේ නායකයා බවට පත් වී තිබෙන්නේ කාගෙත් කතාබහට ලක්වුණු පොතක් ලියමින් ආන්දෝලනාත්මක කරුණු ඉදිරිපත් කළ රෝස් ටේලර්. එම කණ්ඩායමේ ජගබ් ඕරාම් සිටිනවා, ස්කොට් ස්ටයිරිස් සිටිනවා, ෂේන් බොන් සිටිනවා, ක්‍රේග් මැක්මිලන් සිටිනවා. ඒ වගේ ප්‍රබල ක්‍රීඩකයන් ගණනාවක්ම සිටිනවා. බංග්ලාදේශයේ ලෙජන්ඩ්ලා නම් කර තිබෙනවා. එහි නායකයා සදාත් හුසෙන් නැමති ක්‍රීඩකයා. මොවුන්ගේ ලෙජන්ඩ්ලා බවට පත් වී සිටින්නේ අබ්දුල් රසාක් කියන ක්‍රීඩකයා සිටිනවා. ඒ වගේම කලිඩ් මෂූඩ්, ඔහු ගියවරත් ක්‍රීඩා කරා. ඒ වගේ ක්‍රීඩකයන් නම් කර තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් සහ අනෙක් ප්‍රේක්ෂකයන් විමසන්නේ මේ කණ්ඩායමේ ලෙජන්ඩ්ලා සිටිනවාද කියන කාරණය. කෙසේ වෙතත් ඔවුනුත් කණ්ඩායමක් නම් කර තිබෙනවා. කෙසේ වෙතත් මෙවර තරගාවලිය නැතම් ලෙජන්ඩ් තරගාවලිය විශාල තරගාවලියක්. පළවෙනි වරට වඩා ජනප්‍රිය වේවි මෙම තරගාවලිය. කණ්ඩායම 8ක් සහභාගී වීමට නියමිත නිසා සැප්තැම්බර් 10 තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.